फेब्रुवारी मासे अंतिम सेनसुरादा तुदाउना सेनसुरादा इरित कियान्ने सतिय दवस हतेन मम आसम दवस देक अद उदेट अपि हेमोटेम बोन्ने मम हदन्ने राजाल केंद ओयाल राजाल केंद गेन अहल तीनवद පොල්මිටිකිරි කෝප්ප එකට තියකිරි කෝප්ප භාගයක් දාලා ලුණු සහ ගම්මිරි සුදු ලුණු එකතු කරලා තමයි අපි හතර දෙනාගේ ප්‍රමාණයට මම මේ කැඳ එකද හදාගන්නේ. රාජාල කැඳ ගුණයි වගේම තමයි හරිම රසවත්. මම මේ කැඳ වර්ග මිලට ගන්නේ මහරගම ලේඩිජේ එකේ ග්‍රොසරි ස්ටෝ එකෙන්. අදමම උදේට කිරි එක හැදුවේ නැහැ. ඉතින් අපේ කළුව බඩගින්නෙන් ඇවිල්ලා බලාගෙන ඉන්නවා. මම කළුවගේත් පිඟාන සෝතලා කරවල චූටි කැලි වලට කපලා එයාටත් කන්න දුන්නා. ඊට පස්සේ කිචන් එකත් ක්ලීන් කරගෙන පොඩ්ඩක් ගාඩන් එක පැත්තට යන්න තමයි දැන් හදන්නේ. මේ තියෙන්නේ අපේ බේස්මන් කොටසේ වගාව. बेस्मन कुरसी अभी हदलतीयेन्ने एलवलु वर्गाय पला वर्गाय माल वर्ग कीपयकु तिबुनु थोंदाय कियला हितुन निसा मम अभी उडगार्निकेन बीज किहिपयक अरगेन पहल गार्निकेन मे विदियट विसुरवल दैम्मा पिटिसीनी बोतल मम ईये सोदला वेलगेन तिबुने ए उनाट वहलतीयेन बोतलेकट ग्रोसरीस स्टो करनकोट පොඩ්ඩක් තදවව තියලා බෝතලේ රත් කරගෙනම ගත්තොත් වඩාත් හොඳයි. බඩ පිරිල වැඩි වෙලාද බඩ ගිනි වැඩි වෙලාද දන්නේ නැහැ අපේ කළු නම් හොඳටම නිදි. වෙලාව තාම උදේ 8:00 හමාර වෙලත් නැහැ. ඒ වුණාට අද පුදුම හුලඟක් උදේ ඉඳන්ම තියෙන්නේ. මම දැන් බ්‍රෙක්ෆාස්ට් එක හදන්න යන්නේ. මේ බ්‍රෙක්ෆාස්ට් රෙසිපි එක මම කලින් වීඩියෝ එකක ෂෙයා කරලා තියෙන නිසා මම අද බ්‍රෙක්ෆාස්ට් එක හදන විදිය පෙන්වන්නේ නැහැ. ब्रेकफास्ट गत्तट पस्से गेदरट अवश्य मस्माल टिकापी अरगिन आवा ओयाल दन्नव मम मस्मालु एक सरे टिकाक वेडिपुर गेनला तिया गन्नव एक मट गोडाक पहासुई सती हेम दवसकम गिहिल्ला गन्न करन्न बेरी निसा इतिन चिकन गेनावट पस्से मम हस्बंड कियला तमाय चिकन टिका कपा गन्ने किचन एकेन एलिये काउंटर एकट कटिन बोर्ड एकत नाइफ एकत देकम गिहिल्ला तिब्बहम एया ए वेडे मट करला देनवा ඒ අතරේ මම ලන්ච් එක ගත්තට පස්සේ කන්න චූටි ඩෙසර්ට් එකක් හදා ගන්නවා. මේ ඩෙසර්ට් එකත් මම කලින් වීඩියෝ එකක ෂෙයා කරලා තියෙනවා. ග්‍රොසරි ෂොපින් කරද්දී මම අනිවාර්යයෙන්ම මිලට ගන්න දෙයක් තමයි මිල්ක් මේඩ් සහ ජෙලි. ඉතින් මිල්ක් මේඩ් සහ ජෙලි gedara තියෙනා ගොඩාක් වෙලාවට හරිම ලේසියෙන් පහසුවෙන් අපිට එක එක වර්ගයේ ඩෙසර්ට් හදා ගන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ ස්ටෝක් කරන බොක්සස් හැම එකකම වගේ බඩු ස්ටෝක් කරලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බ නිසා ඉතුරුලා තිබුණු බොක්සස් පහට හරින ප්‍රමාණයට තමයි චිකන් කපලා අපිට දාගන්න පුළුවන් වුනේ. ඊට පස්සේ කිචන් එකේ යූස් කරන කාපස් තුනත් මම තද අවුවේ වේලෙන්න දාලා උදේ වොෂින් මැෂින් එකට දාපු බෙඩ් වේස් දෙකත් නෙට් එකත් උඩ තට්ටුවට ගෙහිලා ස්ලැබ් එකේ තියෙන වැල් වලින් මේ විදිහට වේලෙන්න දාගත්තා. රෙදි තද අවුවේ වේලුනාම හරිම සුවඳයි නේද? කොහොමත් මේ දවස් දෙකේම තියෙන පුදුම රසණයක් ඒ වගේම හරිම තද අවුවක් බලන්නකො මම උදේ දාපු කංකුම් මල් ටිකත් පර වෙලා
පන්චක අරගෙන ඩෙසර්ට් එකත් ගත්තට පස්සේ අපි හැමෝම පොඩ්ඩක් නිදාගන්න ආවා. ඒ වුණාට දන්නේම නැතුව ඇහැරෙද්දි වෙලාව හවස 4යි. ඉතින් ගෙදර ආයිට හැමම නිදාගන්න දීලා මම ඇහැරිලා අපි හවස ගමන් යන ඇඳුම් ටික අයින් කරන්න ගත්තා. ඇඳුම් ටික අයින් කරලා බාත්รูම් එකත් පොඩ්ඩක් සෝදලා නාල් ඇවිල්ලා කිරේකත් හදලම තමයි මම ඒ තුන් දෙනාව ඇහැරෙව්වේ. අදත් අපිට යන්න තියෙන්නේ බම්බල පෙටියේ බබාගේ යුනිෆෝම් ගන්න යුනිෆෝම් ෂොප් එකට. කලින් සතියක ගිහිල්ලා බබාගේ මෙෂර්මන් දීලා ආවනේ. අද බබාගේ ඇඳුම් රෙඩි වෙලා තියෙන නිසා අපිට කලෙක්ට් කරගන්න පුළුවන් කියලා කිව්වා. බබාගේ යුනිෆෝම්ස් ෆිට් ඔන් කරලා කලෙක්ට් කරගෙන කායකට එනකොට චූටි වැස්සක් වැහලා තිවර වෙලා. පොද වැස්සෙම අපි ගෝල් ෆේස් එකට ආවා. ගෙදරින් දෙද්දි හවසට හස දිහා බලාගෙන ඉන්නකොට දවසෙම මහන්සිය නැති වෙලා හරිම නිස්කලංක බවක් හිතට දැනෙනවා. අහස වගේම තමයි මුහුදත්. මුහුද ළඟට ඉන්න හැම වෙලාවකම මුහුද දිහා බලාගෙන ඕනේ තරම් වෙලාවක් ඉන්න පුළුවන් කියලා හිතෙනවා. අපි හැමෝම තෙමිලා හිටියා දුවක විතරක් ඇඳුම් චේන්ජ් කරගෙන අපි ආවා දිනයක ගන්න එලයිට් ඉන්දියන් රෙස්ටුරන්ට් එකට. පෙබරවාරි මාසේ අන්තිම සෙනසුරාදා දවසත් මේ විදියට හරිම නිදහස්ව නිස්කලංකව ගෙවිලා ගියා. ගෙදර වැඩ ටිකක් අඩුවෙන් කරපු දවසක් වුණත් අද දවසේ උපරිම ප්‍රයෝජනය ගත්තා කියලා මට හිතෙනවා. ආපහු දවසක ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එනකල් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. සුබ දවසක් ඔයාලට. කිහින් එන්නම්.